බල කපන්නුනේ ඇයි කපන්න කපන්න නැත්තං පෞද්ගලිකාන්සයෙන් විදුලි බලය ගණ්ඩෝන ගන්නවා නං විදුලි බල මණ්ඩලේ මේ අවුරුද්ද පුරෝගතනය කරලා තිනවා රුපියල් බිලියන 80ක් යනවා කියලා. ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි නෑ විදුලි බලය මිලදී ගන්න. ඒ කියන්නේ කියන්නේ එතකොට කපන්න ඕනේ. දැන්ට මේ පැය 4 නෙමෙයි ඇත්තට පැය 6ක් විතර කපනවා. දවල් වරුවේ පැය 4ක් විතර කපනවා. රාත්‍රි කාලෙත් පැය 1.5 2ක් කපනවා. එතකොට පැය 6ක් ගිහලා කියන්නේ ලංකාවේ නියඟයක් කියන එක තාම ආරම්භ වුණා විතරයි මේ මීට වඩා නියඟ තිබුණා ලංකාවේ. එතකොට මේකෙන් කියන්නේ ආය ආණ්ඩුවේ තියෙන ආර්ථික නොහැකියාව. ඒ කියන්නේ ආණ්ඩුවේ තියෙන බංකොලොත්කම. ඒ නිසා මම අනතුරු අඟවනවා මේ අද පවතින ආර්ථික ක්‍රමය මෙහෙමම තල්ලු නොත් ඉස්සරහට මේ ආර්ථිකයේ ප්‍රජා සේවා එහෙම නැත්නම් මහජන සේවා එකින් එක නවතින්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඇති වෙන්නේ ඉතාම බරපතල තත්ත්වයක්. අඩු ගණනේ පඩි ගෙවා ගැනීමේ පවා හැකියාව ඉතාමත්ම බරපතල විදියට නවතින්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි අනතුරු අඟවන රජයට මේ ප්‍රශ්නෙට රජයට මුහුණ දෙන්න බෑ. මේ පිළිබඳ ඉන්න උපදේශකීන්ට මේ ක්‍රියාවලිය පාලනය කරගන්න බෑ. ඒ නිසා ආර්ථිකය රජය කෙරෙහි විශ්වාසයක් නැහැ. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් there is no clarity in government. ඒ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මේ ආර්ථිකය සම්පූර්ණයෙන් නවත්තර තැනකට ගෙනියන්නේ නැතුව මේ රට ගෙනියන්න පුළුවන් වෙන නව පාලනයකට මේක විවෘත කරන්න කියලා අපි ඉල්ලා හිටින්න කැමති රජේ.